ඩටයගේ සංගී ලංකා වාණිජ මණ්ඩලේ ආර්ථික බුද්ධි ඒකකය ඔබ වෙතගෙන එන මාසික ආර්ථික විග්‍රහය සමගින් නැවතත් ඔබ එකී සිටින්නේ. 2024 ඔක්තෝබර් මාසයේ ශ්‍රී ලංකා ආර්ථිකය වගේම ගෝලි ආර්ථිකයේ සුදුනු මූලික වෙනස්කම් පිළිබඳ දළ සරල අදහසක් ලබා දීම තමයි මේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ. මුලින් අපි බලමු ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සම්බන්ධයෙන් වන දත්තයන් පිළිබඳව. 2024 ඔක්තෝබර් මාසයේදී ලෝක බැංකුව විසින් ඔවුන්ගේ නවතම වර්ධන පුරෝකථනයන් ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඔවුන් අපේක්ෂා කරනවා ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසර අගවන විට 4.4% වර්ධන අගයක් ළඟා කරගනු ඇතේ කියලා. මෙය 2024 වසරේ අප්‍රේල් මාසයේ ඔවුන් බලාපොරොත්තු වුණු 2.2% වර්ධන අනුපාතය දෙගුණ වීමක් විදියට තමයි අපිට පෙනී යන්නේ. මේ සඳහා බලපෑ ප්‍රධාන කාරණේ විදියට ඔවුන් පෙන්වා දෙනවා ශ්‍රී ලංකා ආර්ථිකය දැකිය හැකි සාර්ව ආර්ථික ස්ථාවරත්වය. කෙසේ වුණත් ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණවල අඛණ්ඩව ක්‍රියාත්මක වීම මධ්‍යකාලීන වගේම දිගුකාලීන ආර්ථික වර්ධනය සඳහාත් ඉතා වැදගත් බව ලෝක බැංකුව මෙම වාර්තාවේ පෙන්වුම් කර තිබෙනවා. දුගීභාවය තරමක් දුරට අඩුවේ හැකි වුණත් 2024 වසර වන තුරු එය 20%කට වඩා ඉහළ මට්ටමකට පවතින ඇති බව තමයි ලෝක බැංකුව අපේක්ෂා කරන්නේ. උද්ධමනය 2024 වසරේදී මහා බැංකුවේ 5%ක ඉලක්කයට වඩා යම් අඩු මට්ටමකට පවතින ඇතේද මධ්‍යකාලීනව ඉල්ලුම ඉහළ යාමත් සමගම උද්ධමනයද ඉහළ යා හැකි බව ඔවුන් අපේක්ෂා කරනවා. සැපයුම් තත්ත්වයන් තවදුරටත් යහපත් වීමත් පරිපාලන වියදම් අඩු වීමත් හේතු කරගෙන 2024 ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික නිලදර්ශකය අනුව උද්ධමනය තවදුරටත් පහළ වැටී තිබෙනවා. 2024 සැප්තැම්බර් මාසයේ වාර්තා කළ 0.5%ක අවදමනයේ සිට 2024 ඔක්තෝබර් මාසයේදී එය 0.8%ක උද්ධමනයක් දක්වා පහළ වැටී තිබෙනවා. කෝ උද්ධමනය සම්බන්ධයෙන් සලකා බැලුවොත් එය 2024 සැප්තැම්බර් මාසයේ වාර්තා කරේ 3.3%ක අගයක්. එය ඔක්තෝබර් මාසයේදී 3%ක් දක්වා අඩු වී තිබෙනවා. ආර්ථිකයේ උද්ධමනය අඛණ්ඩව පහළ වැටුණු 3 වැනි මාසයේ විදිහට මෙය හඳුනගන්න පුළුවන්. ඒ වගේම අවදමනයක් වාර්තා කළ අඛණ්ඩ 2 වන මාසයේ විදිහට තමයි 2024 ඔක්තෝබර් මාසය අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ. දැනට පවතින උද්ධමනය මහා බැංකුව විසින් අපේක්ෂිත උද්ධමන මට්ටමට වඩා පහළ මට්ටමක පැවතුණත් ශ්‍රී ලංකා මහා බැංකුව බලාපොරොත්තු වෙනවා 2025 දෙවන කාර්තුව වන විට අපේක්ෂිත උද්ධමනය 5%ක මට්ටමකට ළඟා වන උතයි කියා. විදේශ අංශය සම්බන්ධයෙන් සලකා බලන විට 2024 වසරේ පළමු කාර්තු 3 තුළ එනම් මුල් මාස 9 තුළ ශ්‍රී ලංකාවේ විදේශ අංශය ඉතාමත් හොඳ ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. එම කාලය තුළ ආනයන 11.3%කින් ඉහළ ගොස් තිබෙන අතර අපනයන 6%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතු කරගෙන වෙළඳ හිඟය තරමක් පුළුල් වී තිබෙනවා. සේවා අපනයන සම්බන්ධයෙන් සලකා බැලුවොත් එය 2024 පළමු මාස 9 දක්වා කාලය තුළ 29%කින් ඉහළ ගොස් තිබෙන අතර ඒ සඳහා දායක වූ ප්‍රධාන අංශය විදියට සංචාරක ඉපයීම් හඳුනගන්න පුළුවන්. මෙම කාලය තුළ සංචාරක ඉපයීම් 61%ක ඉතාමත් හොඳ වර්ධනයක් වාර්තා කර තිබෙනවා. සේවා ගිණුමෙහි ඇමරිකානු ඩොලර් බිලියන 2.8%ක අතිරික්තයක් වාර්තා කර තිබෙනවා මෙම කාලය තුළ. විදේශ ප්‍රේෂණ සම්බන්ධයෙන් සලකා බැලුවොත් 2024 පළමු මාස 9 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 4.8%ක විදේශ ප්‍රේෂණ ලැබීම් වාර්තා කර තිබෙනවා. එය පසුගිය වසරේ මෙම කාල පරිච්ඡේදය තුළ වාර්තා කළ විදේශ ප්‍රේෂණ ලැබීම් හා සංසන්දනය කර බලන විට 11.5%ක ඉහළ යාමක්. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විනිමය අනුපාතය සම්බන්ධයෙන් සලකා බැලුවොත් එය 2024 මේ දක්වා කාලය තුළ 10%ක අති ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා. නිල විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 5.9%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා 2024 ඔක්තෝබර් මාසයේ අවසාන වන විට. ගෝලීය වර්ධනය සම්බන්ධයෙන් සලකා බැලුවොත් 2024 ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ World Economic Outlook වාර්තා පෙන්වුම් කර දී තිබෙනවා 2024 සඳහා ගෝලීය ආර්ථිකයේ 3.2%ක වර්ධනයක් ළඟා කරගනු ඇති බව. මෙම වර්ධන මට්ටම
යම් ස්ථාවර මට්ටමක පැවතුනත් ගෝලීය ආර්ථිකය මන්දගාමී වර්ධනය වෙන බව තමයි ඔවුන් පෙන්වා දී තිබෙන්නේ. ගෝලීය ආර්ථික වර්ධනයට ඇති ප්‍රධාන අවදානම් විදියට ඔවුන් මෙම වාර්තාවේ පෙන්නුම් කර තිබෙනවා භූදේශපාලනික ආතතීන්, මූල්‍ය වෙළඳ පොලේ අස්ථාවරත්වය වගේම චීනයේ දේපලංශය තුළ ඇති අවදානම. දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සම්බන්ධයෙන් ව්‍යවහාත්මක ප්‍රතිසංස්කරණ, මූල්‍ය ගැලපීම් වගේම බහුපාර්ශවීය සහයෝගිතාවයත් ඉතා වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්නුම් කර තිබෙනවා. ගෝලීය වෙළඳ කටයුතුවල 2023 වසරේ සිදු සංකෝචනයෙන් පසුව උද්ධමනය පහත වැටීම වගේම පොලී අනුපාත පහත වැටීම හේතු කරගෙන 2024 වර්ෂයේදී ගෝලීය වෙළඳ කටයුතු 2.7% වර්ධනයක් ළඟා කරගනු ඇති බව ලෝක වෙළඳ සංවිධානය පෙන්නුම් කර තිබෙනවා. ඒ වගේම ඔවුන් පෙන්වා දෙනවා 2025 වසරේදී ගෝලීය වෙළඳ කටයුතු 3%කින් වර්ධනය වනු ඇති බව. භාණ්ඩ වෙළඳ කටයුතු යම් මධ්‍යස්ථ වර්ධනයක් බලාපොරොත්තු වුණත් ලෝක වෙළඳ සංවිධානය බලාපොරොත්තු වනවා සේවා අංශයේ ඉතා ඉහළ වර්ධනයක්. ප්‍රධාන වශයෙන්ම ඔවුන් බලාපොරොත්තු වනවා සංචාරක කර්මාන්තයේ සහ ඩිජිටල් කර්මාන්තයේ ඉතාමත් හොඳ වර්ධනයක් 2024 සහ 2025 වර්ෂවල. මම හිතනවා 2024 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා ආර්ථිකය වගේම ගෝලීය ආර්ථිකයේ සිදුවුණු මූලික වෙනස්කම් පිළිබඳ යම් සරල අදහසක් ඔබට ලැබෙනට ඇතැයි කියා. ලබන මාසයේදීත් මෙවැනිම ආර්ථික විග්‍රහයකින් නැවත හමුවෙමු. ස්තුතියි.